2019 දෙසැම්බර් මාසයේ 26 වෙනිදා උදේ 8 පමණ සිට 11 මාර පමණ වෙනතෙක් සූර්ය ග්‍රහණයක් අපේ ලංකාවට සහ ලෝකයේ රටවල් කීපයකට මේ ආසියානු කරයේ දිස් වෙනවා. එම සූර්ය ග්‍රහණය වලයාකාර සූර්ය ග්‍රහණයක්. විශේෂයෙන්ම සූර්යයත් පෘථිවියත් අතරට චන්ද්‍රයා පැමිණි අවස්ථාවකදී තමයි අපිට මේ අමාවක දිනයකදී සූර්ය ග්‍රහණයක් දැරපන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ සූර්යයාගේ වටේ මේ පෘථිවිය වටේ ගමන් ගන්න චන්ද්‍රයා ගමන් කරන ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්සාකාර මාර්ගය අර දිගින් ඈතින් වැඩි තැනකට සූර්යයා මේ චන්ද්‍රයා පිහිටි අවස්ථාවේදී චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන්ම සූර්යයා වැහෙන්නේ නැහැ. ලස්සන වළල්ලක් හිටින ආකාරයට ඉතුරු වෙන ආකාරයට තමයි මේ වළයාකාර ග්‍රහණයේ උච්චම අවස්ථාවේදී සූර්යයා අපිට දිස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය වළයාකාර සූර්ය ග්‍රහණයක් කියලා කියනවා. ඉතාම විරලයි මේ සූර්ය ග්‍රහණ දර්ශනය. නැවතත් අපිට වළයාකාර සූර්ය ග්‍රහණයක් දකින්නට ලැබෙන්නේ 2031 මැයි මාසයේ 21 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 12ක් විතර යවෙනවා. එතකොට ඒ නිසා මේ ඉතා විරල අවස්ථාවක්. මේ සූර්ය ග්‍රහණය යාපනය අතිගුණාමලයෙන් උඩ කොටසට තමයි රටේ හොඳටම පේන්නේ. විනාඩි 3කුත් ගන්න තමයි වළයාකාර ග්‍රහණය තිබෙන්නේ. තප්පර 8ක් පමණ විනාඩි 3යි තප්පර 8ක් පමණ. නමුත් උතුරේ යාපනයට ගියොත් දකුණේ සහ මුළු රටටම ග්‍රහණය පේනවා අර්ධ ග්‍රහණයක් වශයෙන්. අර්ධ ග්‍රහණය උදේ 8 සිට 8 9 8 12 අතර කාලය තුළ රටේ එක දඟුල එක වෙලාවට ආරම්භ වෙන්නේ පොඩි විලාවක් වෙනස් වෙලා දවල් 11 24 ඒ වගේ වෙලාව වෙනකොට මේක අවසන් වෙනවා. ඉතින් ඒ නිසා සෑහෙන වෙලාවක් මේ අර්ධ ග්‍රහණය දකින්න හැකියාව තිබෙනවා. ඒත් මේ සූර්ය ග්‍රහණ අවස්ථාවලදී විශේෂයෙන්ම අපේ පරිස්සම් කරන මේ නරඹන විට පීවීසින් නරඹුවොත් එහෙම ඇස් තප්පර 10කට වඩා බැලුව ගමන් සූර්ය දිහාවේ ඇස් සම්පූර්ණයෙන්ම අර්ධ වශයෙන් අන්ධ වෙනවා. ඒ නිසා විශේෂ උපක්‍රම භාවිත කරන්න වෙනවා. ඒ සඳහා අපි දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සභ්‍යාවක සිද්ධියකකින් ඇමරිකාවෙන් ගෙන්නපු මේ eclipse glasses කියලා තියෙනවා. මේවා විශාල ප්‍රමාණයක් අපි දැනට මේ තියෙන ඒ වගේවා. මේවා දාගෙන තමයි බලන්න හොඳම. ඒවා අපි ලබා දෙනවා නොමිලේ විධාත මධ්‍යස්ථානවලට. රටපුරා 257 වෙනි විධාත මධ්‍යස්ථානයකට ගියොත් ඒ අය පුහුණු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට බලන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ගෙදර ඉඳලා බලනවා නම් හුඟක්ම හොඳ ක්‍රමය තමයි මේ මෙන්න රුපියල් 60කට විතර ගන්න පුළුවන් වෙල්ඩින් ග්ලාස් එකක්. මේවා එකක් හෝ දෙකක් අංක 10 නම් දෙකක් තියාගන්න එනවා. නැත්නම් අර එළිය වැඩි වගේ නම් අංක 14 තමයි හොඳම. අංක 12ත් කමක් නැහැ.